දන්දෙනියගේ සෝමචන්ද්‍රද සිල්වා හෙවත් ඩී.එස්. දි සිල්වා උපත ලැබුණේ 1942 ජූනි 11 වෙනි දින ගාල්ල උණවටන ප්‍රදේශයේදීය. තම ප්‍රාථමික අධ්‍යාපනය ගාල්ල මහින්ද දුහලෙන් ලබාගත් එතුමා ඩී.එස්. දි සිල්වා සහ ඩී.පී. දි සිල්වා යන තම වැඩිමහල් සහෝදරවරුන්ගේ අඩිපාර යමින් තම ක්‍රිකට් දිවිය මොදටුව වෙල්ස් කුමරු විද්‍යාලයෙන් ආරම්භ කරන ලදී. 1970 සහ 1980 වර්ෂයන්හිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 12කට ක්‍රීඩා කරමින් ඉනිම් 19කදී ලකුණු 1347ක් තම පිත්තෙන් ලබාගත් ඔහු ප්‍රතිවාදීන්ගේ කඩු 37ක් මිදෙලා ඇති අතර එක් දින තරඟ 46කට ක්‍රීඩා කරමින් ඉනිම් 40කදී ලකුණු 1557ක් රැස් කර කඩු 32ක් මිදෙලා ඇත. වර්ෂ 1975 ජූනි මාස 7 වන දින ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ මංගල එක්දින ජාත්‍යන්තර තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් පන්දුවත 37යි පන්දු 22කදී සියලු දෙනා දැවී ලකුණු 86ක් ලබා ගත් අතර සෝමචන්ද්‍රයන් විනාඩි 47ක් කඩුල්ලේ රැඳෙමින් පන්දු 54කදී 4-5-2ක් සමග ලකුණු 21ක් ලබා ගන්න ලැබුවේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභය බවට පත් වෙමිනි. එපමණක් ද නොව ප්‍රතිවාදී බටහිර ඉන්දියක දේවකන්දායමේ ජයග්‍රාහි මාවතේදී බිඳිගේ එකම කඩුල්ල වූ රොයි ෆ්‍රෙඩ්‍රික්ගේ කඩුල්ල බිඳන හෙළමින් ඔහු ජාත්‍යන්තර පිටියේ තම කඩුලු දඩයම ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාව ඔවුන්ගේ පළමු එක්දින ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය වාර්තාකරන ලබන්නේ එවකට ප්‍රබල කණ්ඩායමක් වූ ඉන්දියාව ලකුණු 47කින් පරාජය කරමින්. එහිදී මෙම අසහාය ක්‍රීඩකයා ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනු ලැබීය. 1979 එංගලන්ත සංචාරයේදී ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට එරෙහිව ඉනිමක ජයග්‍රහණයේදී ලකුණු 13කට කඩුලු 4ක් සහ ලකුණු 46කට කඩුලු 8ක් ලබා ගනිමින් ඔහුගේ හොඳම පළමු පෙළ පන්දුවේම සංග්‍රහණ කරවීය. 1982 පෙබරවාරි 17 වන දින ආරම්භ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මංගල ටෙස්ට් තරඟයට ඔහු ක්‍රීඩා කරනු ලබන්නේ එවකට වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වාර්තාපතට නව තම නම ඇතුළත් කරමිනි. එහිදී ඔහුගේ මංගල කඩුල්ල බවට පත්වන්නේ ඩේවිඩ් ගවය. සෝමචන්ද්‍රන් නැවත වරක් වාර්තාපොත් අලුත් කරනු ලබන්නේ 1982 මාර්තු මාස පකිස්තානයේ ෆයිසලාබාද් හි ඉක්බාල් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරඟයේදීය. එහිදී ඔහු පාකිස්තාන කණ්ඩායම සුණු වෙසුණු කරනු ලබන්නේ පළමුවිනිමේ ලකුණු 103කට කඩුලු 7ක් හා දෙවැනි ඉනිමේ ලකුණු 59කට කඩුලු 5ක් දවා ගනිමිනි. එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ඉනිමකදී ලබාගත් ප්‍රථම කඩුලු පහේ අවස්ථාව ලෙස වාර්තාපොත් අතට එක්වන විට මෙම දස්කම නිසාවෙන්ම එම තරඟයේ ජයග්‍රහණය අර ආසන්නයට පැමිණ ජයපරාජයෙන් තොර අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමි විය. 1983 නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වයස 39යි දින 279ක් වූ සෝමචන්ද්‍ර ක්‍රීඩකයා හට හිමිවන්නේ එවකට නිත්‍ය නායකයා වූ දුලීප් මෙන්ඩිස් හට සිදු වූ වලලු කර ආබාධයක් හේතු විනි. මෙම තරංගාවලියේ 2-0 ලෙස පරාජය වූද ඩී.එස්. ඩි සිල්වා ක්‍රීඩකයා නැවත වරක් වාර්තාපොත් අලුත් කරනු ලබන්නේ එදා මෙදා තුර ශ්‍රී ලංකාවෙන් බිහි වූ වයස්ගතම ටෙස්ට් නායකයා මෙන්ම වයස්ගතම කඩුලු පහක් දවාගත් පන්දු යවන්න බවට පත් වෙමිනි. එපමණක් නොව වයස අවුරුදු 40 එක්දින කණ්ඩායමේ නායකත්වයට ඔහු පත්වන්නේ වයස්ගතම එක්දින නායකයා ලෙසිනි. 1976 ලින්කන් ෂය හා 1983 ප්‍රොප්ෂය යන ප්‍රාන්ත කණ්ඩායම් නියෝජනය කළ ඔහු දශකයකට ආසන්න කාලයක් පුරාවට ක්‍රිකට් පිටියේ තම අනසක පතුරවා 1984 එංගලන්තයට එරෙහිව තම අවසන් ටෙස්ට් තරඟයේද 1985 ඔස්ට්‍රේලියාවේ පැවති ලෝකශූරතා ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩා කරමින් තම අවසන් එක්දින තරඟයකටද ක්‍රීඩා කර දන්දෙනියගේ සෝමචන්ද්‍ර සිල්වා තම නාමයේ ඉදිරියේ අදටද පවතින වාර්තා කීපයක් සන්නිටුවන් කරමින් ජාත්‍යන්තර පිටියට සමුදුනි. ඒ වන විට ටෙස්ට් පිටියේ ඔහුගේ හොඳම පන්දු යවීම ලෙස සටහන් වූයේ ලකුණු 59ට කඩුලු 5ක් වන අතර පිටිකරන සාමාන්‍ය වූයේ 21.36. තම පෞද්ගලික ඉහළම ලකුණු සංඛ්‍යාව 61ක් ලෙස ඒ වන විට ඔහු වාර්තා කර තිබීය. එක් දින පිටියේ ඔහුගේ හොඳම පන්දු යවීම ලෙස වාර්තා වූයේ ලකුණු 29ට කඩුලු 3ක් වන අතර පෞද්ගලික ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 37ක් ලෙස වාර්තා වන විට ඔහුගේ පිටිකරන සිය සාමාන්‍ය 19.52ක් විය. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාමය නිශ්චාම ගැනීමෙන් පසුව
ඔහු මෙල්බන් හි නොට් ෂෙහි ගීලොන් සමගින් වසර පහක් පමණ අන්ත සමාජ ක්‍රීඩා කළ අතර වයස අවුරුදු 49 දී සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟවලින් ඔහු සමුගන්නා බව නිවේදනය කළේය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව හෙතෙම වයස අවුරුදු 19 න් පහළ යෝන් ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙකුට පත් වන අතර ඉන්පසුව 2007 වසරේදී පාසල් ක්‍රිකට් පිළිබඳ ජනාධිපති උපදේශකත්වයට පත් වෙමින් යුද්ධෙන් පීඩා විඳි ප්‍රදේශයන්හි ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට මහත් වෙහෙසක්ගෙන කටයුතු කළේය. පසුව 2009 වසරේදී ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වන ඔහු එම වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අන්තර්වාද කමිටුවේ සභාපති ලෙස පත් විය. ඉන්පසු 2017 වසරේදී පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ශ්‍රී ලංකා රජය මගින් ඔහු පත්කම් ලැබීය. ඩී.එස්. ඩිසිල්වා නාමයේ ඉදින් අදටද බොහෝ වාර්තා ප්‍රමාණයක් ලීවි තිබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඉතාමත්ම අඩු සැලකීමකට ලක් වූ එමෙන්ම බොහෝ කැපිලිකෙඩ්ලි තාඩන පීඩනවලට ලක් වූ ක්‍රීඩකයෙක් ලෙස ඩී.එස්. ඩිසිල්වා ක්‍රීඩකයා නම් කළ හැකි අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පිනින් කරන ලැබූ අසහාය මෙහෙ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ එක්තරා පරිච්ඡේදයකි.